මල්ලි කොහෙද යන්නේ මේ රෑ වෙලා? බල්ලෝ බොරණ සද්දෙට මට ඇහැරුණේ. ඔබ කවා ගනින්කො සතෙක්වත්. මේ තියෙන ප්‍රශ්න මදිවට. ඒකාබද්ධ යුද අභ්‍යාසයට ඉන්දිය නැව් තුනක් තිරිකුණාමලයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් එක්කේ. ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දිය නාවික හමුදාව අතර ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ යුද අභ්‍යාසයේ සඳහා ඉන්දිය නාවික හමුදාවට අයත් යුද නෞකාවන් තුනක් තිරිකුණාමලයට ඊයේ 7 වෙනිදා ළඟා විය. ඒ වගේ කියවන්න දෙයක් නෑ බං පුතේ. දුලයි මර පොඩි බීලි හතර. කවුද කියලා බැලුවා. අපි හිතුව මලා කියලානේ. මේ ඔබ ගණ්ඩාව බීඩියක් ගත්තා නම් මලා යන්ට මෙතන කේවරේ නැතුව මමනේ ඉතින් අර අතන ඉඳන් අර වංගුඩ මෑරකන් ගොක්කොල ඇතුවේ ඈ උදින්ම බී ගත්තා නම් ඵලයන් අපි බිව්වත් එකයි නැතත් එකයි පපුව කෙලි මේ පපුව ඉතින් ඇස් දෙවම පේ නෙල්ලුනේ. මේ මං ගුණේ කොහොමද ඉතින්? හොඳින් ඉන්නවද? අමාරුයි ලෝහම ඉතින්. ඒ උඹට පේන විදිය මාරයිනේ බං ආද පොඩක් අපේනේ මාරේලි පොඩක් අපේනේ බං මේ ගොඩේ අලා යන්න ඔතනි මේ කෑවනම් බිවනම් පාඩුවේ හිටපන් නිකන් ගුටි ගන්න නැතුව. ඕ එහෙම කොහොමද? මම කතා කරා විතරයිනේ. එහෙම ගන්න කොහොමද? හැමදාම ඒ හයිරම් බෑ. ඒ ඉස්සර නැද්ද මෙයා? පත්තකට වෙලා හිටපන්. දැන් කියලා තැනසක් නෑ. අඩෝ මේ පොට්ටය නම් පොට්ටය විදිහට හිටපන්. හරිද? නිකන් අතපය දාන්න එපා. පුතේ තෝ දන්න ගනි. පුතේ පොට්ටය නම් පොට්ටය උනේ මේ රටට වැඩ කරන්න ගිහිල්ලා. ඔක දෙක ආයෙ මතක් කරන්න ඕනේද? දැන් දාසේ ජීවත් වෙන්නේ අපි හින්දා. බලව! බලව තේරි! මරණ තුමිය ඔක්කොම! නතර
සිංහයාමයි සිංහයා සිංහයාමයි ඔලයන් මරුන් කන්නතු හේ ඵලයන් යන්න ඔලයන් මගින් මරුන්නක හරි හරි බලාගමුක ඵලයන් මරුන්නක බලලා මං අමරන්න හොඳුන් ටිකක් උඹට මද මම මේ කරන්නේ මොකටද උඹ මොඩෙත් එක පරිලෙන්නේ කි මම ඔබට එන්නේ කිව්ව ගැන කතා කරන්න නෙමෙයි එන තව හරියටම සතියකින් මට හෙඩ් ක්වාටර්ස් වලින් ලියුමක් එනවා ඉන්ක්වයරි එකට අර මොකටද ඔබ කොහොමද දන්නේ අවුරුදු තුනක් රිපෝට් නොවී මම මිසින් වුණේ කොහොමද කියන්නේ කොහෙන්ද? ඇත්තටම උඹ මොකද බඟුනේ? ඔබ එතන ආවන්? මම හිටියේ එතන. මම දන්නේ එච්චරයි. එමනම් කොහොමද බං රිපෝට් නොවී තිබ්බේ අවුරුදු තුනක්ම? ඔබ මරුණා කියලා කොහොමද සීල් කරුව පෙට්ටියක් ගෙදට ආවේ? මං කොහොමද බං දන්නේ? බෙන්නෝනේ මාත් එක්ක යන්න. උඹට බැරි නම් අර නන්දනේව හරි කතා කරලා දීපන්කො. කෝ බං උ? ඌ දැන් මෙහෙ නෑ බා. ඇයි? ඌ එන්නේ නාරමල පැත්තේ මොකද්ද ඩිලිවරි ජොබ් එකක් කරන. ඌ දැන් ගමට එන්නේ. ඇයි බං ඒ? මං එච්චර විස්තරයක් දන්නේ නෑ බා. මට කෙච්චර හොඳ නැහැ. ඇයි? ඇයි? මට උඹට හැමදේම කියන්න බෑ බං. ඉස්සරහට උඹට දැනගන්න ලැබි. ලීසින් නේ කියවන්න තියෙනවා හිට. සල්ලි ටිකක් මදි. ඒකයි. බොය හම්බ කරන සල්ලි වලට මොනවද කරන්නේ බං? ගෙදර වියදම් තමයි යක්කේ. අම්මගෙන් බෙහෙත් වලට කීයද? ඒව නවත්තන්න බෑනේ ඉතින්. මම්ම උඹට හයර් කීයක් දෙනවද? ආ? මට පේන්නේ උඹ වෙන මොනවා හරි නාස්තියකුත් කරනවා. පිස්සුද? එහෙම නෑ. අනික මං වායෙන් ගන්න තෙල් වීදුරු විතරයි නේ අප්පා. ඒක තෙල් ගැව්වා මීවරයි. බර සක්කර වට්ටම දාගෙන කොහෙද යන්නේ හැම වෙලාවෙම? මං කීප දවසක් දැක්කා. පිස්සුද?
හයර්යන වෙන එකක් නෑ. හැම වෙලාවෙම ඔති යන්න වුණාම එන්න කියනවා. නොගිහින් බෑනි. හයර් කරනවා ඊට පස්සේ. ඒකිට හයර් යන්න වෙන්නේ නැද්ද ත්‍රිවිධ පාක් එකේ? උඹේ නම්බර විතරද කිලඟ තියෙන්නේ? ඒව මන් දන්නේ නැහැ. මං හවසට එන්න. මේ අයියට පොඩ අවවාදයක් දෙන්න. කියන්න පොඩ්ඩක් පාඩුවේ ඉන්න කියලා. ඉත මගේ මල්ලි එක එකක් බොරුවට රණ්ඩු වෙන්නේ නැහැ. මං දන්නවනේ අර කාලකන්‍ය ගුණේගේ හැටි. ඔක කීපාරක් අපේ මල්ලිගෙන් ගුටි කෑවද? කාලකන්‍ය. එනවාට ගමේ උන් කියන්නේ අයියගේ පොඩ්ඩක් ලොකුකම් වැඩි කියලා. එහෙම ඕනෙත් නැහැ නේද ඉතින්. මං හතර එනවා. උත්තේ මොනවද ඔය කරන්නේ? තනියෙන් නාගන්නේකෝ. මාමට කරදර නොකර. හරි හරි. මට සබන් කැලේක නැදෙන්නේ පුතා. තාත්තා ඉන්නකොට තාත්තත් එක්ක නාන්න තමයි මං ආස. ඇයි? අම්මත් එක්ක කරදරයි අප්පා. ඒ මොකද? නාන කරා චක්කරේ පාඩම් ගන්නවා. සබන් ගා ගන්න එන්නේ. ඉස්සල ඔලිය ගා ගන්න. කවුද? විශාකද? නෑ. මේ මම පුතේ. නැන්දි. එපා එපා වඳින්න එපා. නැගිටපෝ. කොහොමද නැන්ද?
බාවයි කියලා ආරංචි වුණා. ඒත් ඉතින් බලන්න එන්න විදිහක් නැහනේ. උඹලා අක්කා අපිත් එක්ක නයි වෛරයිනේ. අනේ පුතේ උඹිට වෙච්චි දෙයක්. ඒව වැඩක් නෑ නේද? උඹ අපිට කරපු උදව් මතකයි. ඒව ජාති ජාතිත් අමතක වෙන්නේ. කොහොමද නැන්දලාට? සනීපෙන් ඉන්නවද? වරදක් නෑ බං. උඹ ගෙට එනවද? ගෙට අඬ ගහන්නත් බයයි. උඹලගේ අක්කට ආරංචි වුණොත් එහෙම දෙවනත් කරයි. ඕනේ නෑ නෑ. කෝ විශාකා ඉන්නවද? ඒකි දැන් උඹට මූණ දෙන එකක් නෑ. ඒකි පිටගමකට බැන්දා. දැන් දරුවෙකුත් ඉන්නවා. ඒකිට වාසනාව නැතුව ගියා. Yeah.